And now, live at 10:30. අයිබෝවන් එක්වන්න අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 10:30 සමග මම නිමේෂ් විජේසූරිය මම දුෂානිනා නායක්කාර මුලින්ම අවධානය සිරස්තල වෙත තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගනි දෙදෙනෙක්ම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් සියලු යුරෝපීයන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ වීසා නිකුත් කිරීම තාවකාලිකවත් හිටුවයි. ඉතාලියෙන් දකුණු කොරියාවෙන් සහ ඉරානයෙන් ගුවන් යානා පැමිණීම නතර කිරීමට පියවර. හිටපු ඇමති රවි අධිකරණයට බහර වෙයි. තවත් කොරෝනා ආසාදිත ලාංකිකයින් තිදෙනෙකු අද වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5 දෙනෙකු දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ අද වාර්තා වූ ආසාදිතයින් 3 දෙනාගෙන් 2 දෙනෙකු ඉතාලියේ සිට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා මෑතකදී ජර්මනිය සංචාරය කළ පුද්ගලයෙකු බවයි. මේ අතර මීට පෙර වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2 දෙනා සමග සබඳතා පැවැත්වූ 85 දෙනෙකුගෙන් යුතු 85 දෙනෙකුගෙන් 13 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5 දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මීට පෙර වාර්තා වූ ආසාදිතයන් 2 දෙනාට අමතරව අද ආසාදිතයන් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු මෑතකදී ජර්මනිය සංචාරය කර පැමිණි 41 හැවිරිදි පිරිමි පුද්ගලෙක් වන අතර දැනට ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉතාලියේ සිට පැමිණ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යැවූ පිරිස අතර සිටි 37 හැවිරිදි පුද්ගලයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔහු මේ වන විට පොළොන්නරුව මහරුවලේ ප්‍රතිකාර ලබන බව එම නිවේදනයේ සඳහන්. අනෙක් ආසාදිතයා 43 හැවිරිදි පිරිමි පුද්ගලෙක් වන අතර ඔහුද ඉතාලියේ සිට පැමිණ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කළ අයෙක් බවත් ඔහු මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර අද පසුරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ මීට පෙර වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 2 දෙනා සමග සම්බන්ධතා පැවැත්වූ 85 දෙනෙකුගෙන් 13 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර සිටින බවයි. පළවෙනි රෝගියාගේ කන්ටැක්ට්ස් ඒ කියන්නේ සම්බන්ධ වෙච්ච අය ගත්තොත් එහෙම 60ක් පමණ වෙනවා. ඒක විශාල සංඛ්‍යාවක්. දෙවැනි රෝගියාගේ සම්බන්ධ වුණු සංඛ්‍යාව 25ක් පමණ වෙනවා. පළවෙනි රෝගියාගේ කන්ටැක්ට් වෙච්ච කන්ටැක්ට් වුණු 5 දෙනෙක් පමණ රෝහල් ගත කරලා ඉන්නේ. දෙවැනි රෝගියාගේ කන්ටැක්ට් 8 දෙනෙක් පමණ රෝහල් ගත කරලා ඉන්නේ. ඒ අය පිළිබඳ පරීක්ෂණ අපිට ලැබෙයි. ඒ අය සම්බන්ධයෙන් අපි කරලා තියෙන ප්‍රධානම දේ තමයි නිවසෙහි නිරෝධනය කිරීම. හෝම් දෙවෙනි රෝගියාගේ ඥාතීන් රෝහල් ගත කරලා තිබෙනවද මේ වෙන විට? ඔව්. ඔය 8 දෙනා කියන්නේ ඒ ගෙදර ඥාතීන්. විවිධ වයස් කාණ්ඩ, වැඩිපුර කුඩා අය. මේ අතර පුණාණී නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත පුද්ගලිකු රැගෙන ගිය ගිලන් රථයක මග හරස් කරමින් මඩකලපු නගරයේදී බාධා සිදු කළ පුද්ගලින් 9 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා. ඉතාලිය දකුණු කොරියාව සහ ඉරානය සිට පැමිණෙන සියලු ගුවන් මගින්ට මෙරටට ඇතුළුවීම හෙට සිට තාවකාලිකව තහනම් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය අද දහවල් තීරණය කළා. කෙසේ වෙතත් අද පස්වරුව වන විට තවත් රටවල් ගණනාවක් සඳහා මෙලෙස සංචාරක තහනමක් පැනවීමටයි රජය කටයුතු කළේ. මේ අතර රට තුළ කොරෝනා පාලනයට තවත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මකයි. සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී HMC නිමල් සිරි මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත මෙරට ආරක්ෂාව වෙනුවෙන් තමන් මෙම ක්‍රියාමාර්ගයට එළඹි බවයි. ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල සිට මගින් 315 දෙනෙකු අද දිනය තුළ පමණක් මෙරටට පැමිණ තිබෙනවා. මේ අතර ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව යන රටවලටද 15 වෙනිදා සිට මෙම සංචාරක තහනම පැනවීමට තීරණය වී තිබෙනවා. මේ අතර චීනයෙන් පැමිණෙන ගුවන් මගීන් සහ මෙරට සිටින සේවකයන් සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙලෙස අදහස් පළ කළා.
සමස්ත චීනයේ අලුත් රෝගීන් 27යි වාර්තා වුණේ. එතකොට ගොඩක් මේ පළාත්වල බිඳුව සමහර තැන්වල තමයි මේ තියෙන්නේ. ඊළඟ කාරණාව තමයි මේ හුබේ ප්‍රාන්තයේ ඉඳලා තාම මේ කිසිවෙකුට ඒමට හැකියාවක් නැහැ. එතකොට ඒ කියන්නේ අර එපිසෙන්ටර් කියපු ඒවා අඩු වශයෙන්. ඊළඟ දේ තමයි චීන රජයේ විසින් කණ්ඩායම් සංචාර ලංකාවට එම් පමණක් නෙවෙයි තවමත් තහනම් කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා එහෙම පැමිණෙන්නේ නැහැ. චීන රජයේ විසින්ම මේ ලංකාවට එන ප්‍රධාන වශයෙන් මේ වැඩ කරන උදවිය පැමිණෙන්නේ ඒ අය දින 14ක් මෙහිදීට නිරෝධායනයට ලක් කිරීමට ඔවුන්ම කටයුතු කරලා තියෙනවා. මේ අතර COVID-19 වෛරසයට මුහුණ දීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද අනුරාධපුරයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා මෙන්ම යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාද මෙලෙස අදහස් පළ කළා. නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට අගමැත්තක් ප්‍රකාශ කරපු කණ්ඩායම හිටියා. ඒ කට්ටිය ඒ අවස්ථාවේ ගමන් මහන්සිය සහ ඔවුන් මේ පිළිබඳව හරි ආකාරයෙන් නොදැනුවත්කම හින්දා ආකාරයෙන් හැසිරෙන්නේ නැති ඔවුන්ට අපි වරදක් කියන්නේ නැහැ. චීනය වගේ ඉතාලිය වගේ මේ රෝගය පැතිරෙන්න ඉඩ දෙලා අපි අහක බලාගෙන හිටියොත් එහෙම අපේ රටේ විශාල සංඛ්‍යාවක් ජනතාවට හානිදායක වෙන්න පුළුවන්. මේ රටේ ආරක්ෂක ලේකම් විදියට මම ඉතාමත්ම වගකීමෙන් යුතුව කියනවා අපි ඔය රෝගය පැතිරෙන්න ඉඩ හරින්නේ නැහැ. මේ අතර ශ්‍රී ලංකා පොලිසිය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව COVID-19 වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමටද මේ වන විට තීරණය කර තිබෙනවා. මේ අතර නැවත දැනුම් දෙන තුරු රැකියා සඳහා විදේශගත වීම ශ්‍රී ලාංකිකයන්ට තහනම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයද තීරණය කර තිබෙනවා. COVID-19 අවදානම වැඩිවීමත් සමග දිවයිනේ සියලු විශ්වවිද්‍යාල සති දෙකක කාලයක් සඳහා අද වසා දැමුණා. මේ අතර සියලු පෙරපාසල් සහ අධ්‍යාපන විද්‍යාපීඨද වසා තබන බව අද අමාත්‍යාංශය නිවේදනය කළා. දිවයිනපුර රජයේ පාසල්වලට අදාළව පළමු පාසල් වාර නිවාඩුව අද සිට ලබන අප්‍රේල් 20 වනදා තේ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ තීරණය කළා. ඒ අනුව යමින් සියලු පෞද්ගලික පාසල් සහ කතෝලික පාසල්ද අප්‍රේල් 20 වනදා තෙක් වසා දැමුණා. මේ අතර පෞද්ගලික උපකාරක පන්තිද සති දෙකක කාලයක් සඳහා නවතා දමන ලෙස රජයේ ඉල්ලීමක් කළා. තීරණය කළා මාර්තු 27 දක්වා සියලු උපකාරක පන්ති නිවාඩු දෙන්න. මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද නිවේදනය කළේ අද සිට සති දෙකක කාලයක් සඳහා සියලු විශ්වවිද්‍යාලද වසා දමන බවයි. ඒ අනුව සිසුන් බහුතරයක් අද දිනේ විශ්වවිද්‍යාල පරිසරවලින් මෙලෙස පිටව ගියා. දිවයිනපුර සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාලද මාර්තු 16 වනදා සිට 29 වනදා තෙක් වසා තබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය කර තිබෙනවා. නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා හා කම්කරු සම්බන්ධතා අමාත්‍යාංශය යටතේ ඇති සියලු වෘත්තීය පුහුණු ආයතන හෙට සිට දින 14ක කාලයක් වසා දැමීමටද තීරණය කර තිබෙනවා. දිවයිනපුර සියලු පෙරපාසල්ද 20ක කාලයක් සඳහා වසා තැබෙනවා. යුරෝපා ජාතිකයින්ට මෙරටට ඇතුළුවීමට වීසා නිකුත් නොකිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. නව කොරෝනා වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීමේ පියවරක් ලෙස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී මේ තීරණය ගත් බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. මීට අමතරව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට තවත් පියවර රැසක් ගෙන තිබෙනවා. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමන් සහ ග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට ගත හැකි සියලු පියවර ගන්නා ලෙසයි. වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය පිළිබඳව පැහැදිලි කළ ජනාධිපතිතුමා මෙහිදී පවසා ඇත්තේ ප්‍රංශයේ ඉතාලිය ඇතුළු යුරෝපීය රාජ්‍යයන් කිහිපයක බරපතල තත්ත්වයක් උද්ගත ඇති බවයි. ඒ අනුව යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නතර කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. එමෙන්ම යුරෝපෙන් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් දින 14ක් නිරෝධායනය කිරීමටත් මාර්ජන ප්‍රවාහන සේවා විෂබීජ හරණයට පියවර ගැනීමටත් මෙහිදී තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. එමෙන්ම වෛරසයේ පාලනයට චීනයගත් ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කිරීම, නව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායට ස්ථිර කාර්යාලයක් ස්ථාපනය කිරීම, මහජන ඒකරාශී වීම අවම කිරීම සහ සේවා හා අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිත කිරීම සඳහාත් මෙහිදී අවධානය යොමු තිබෙනවා. එමෙන්ම කොරෝනා ආසාදිත වී දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබන අය ඇසුරු කළ පිරිස හඳුනා ගැනීමට කළ පරීක්ෂණවල ප්‍රගතිය සහ ඔවුන් නිරෝධායනයට ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා.
ජනාධිපතිතුමන් උපදෙස් දී ඇත්තේ ඔවුන් ආගිය තැන් සහ ඇසුරු කළ අය පිළිබඳව අඛණ්ඩ විමර්ශනය කොට ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගන්නා ලෙසයි. එමෙන්ම මෙරට රෝගයේ පැතිර යාම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා සහාය වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකඟ වූ බවට ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. විද්‍යුත් මුද්‍රිත සහ සමාජ මාධ්‍ය රෝගය ගැන ජනතාව දැනුවත් කරන මිස සමාජ ව්‍යාකූලතාවක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කමද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. රට තුල කිසිදු ආහාර ද්‍රව්‍ය හෝ සෙසු භාණ්ඩ හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ආණ්ඩුව පවසනවා. එමෙන්ම භාණ්ඩ විධිමත්ව බෙදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්නන්ගේ සංගමයද ප්‍රකාශ කරනවා. මේ අතර ඊයේ දිනේ ජනතාව විශාල වශයෙන් භාණ්ඩ රැස්කිරීමට පෙළඹුණත් අද වන විට එම තත්ත්වය පහව ගොස් තිබෙනවා. COVID-19 ආසාදිත වූවන් දෙදෙනෙකු මෙරටින් හමුවීමත් සමග පැතිර ගිය විවිධ කටකතා හේතුවෙන් ජනතාව විශාල වශයෙන් ඊයේ දිනේදී භාණ්ඩ බිනදී ගැනීමට සුපිරි වෙළඳ සැල් වෙත පැමිණියා. ජනතාව විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් මීගොඩ සහ නාරහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානවලද ඊයේ පස්වරුවේ පැවතියේ දැඩි කාර්ය බහුල තත්ත්වයක්. කෙසේ වෙතත් අද පස්වරුවේ අප කළ නිරීක්ෂණයකදී දක්නට ලැබුණේ සුපිරි වෙළඳසැල්වලට ඊයේ පැවති අධික තදබදය අද දක්නට නොලැබෙන බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය මුල් කරගනිමින් වැඩිමිලට භාණ්ඩ අලෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පොලිසිය සමග එක්වී අද පිටකුටුව ප්‍රදේශයේ වැටලීමක් සිදු කළා. එහිදී නිරීක්ෂණය වුණේ ලොකුලුණු අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල 190ක්වත් රුපියල් 200ක තොගමිලකට ඇතැම් වෙළඳුන් ඒවා අලෙවි කරන බවයි. ඇතැම් වෙළඳුන් වෙනත් ස්ථානයක කන්ටේනර් රඳවා ගනිමින් පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කරන ආකාරයද නිරීක්ෂණය වුණා. තුයිතු ගණන් වලට බඩු විකුණනවා රටේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දන්නවනේ. පාලන මිලක් තියෙනවනේ. මේ විකුණන නෑනේ. විකුණලා කියලා අපි ඔප්පු කරලා පෙන්නන්න. මේ කන්ටේනර් එකේ කොච්චර ආවද මිලියන 720. ඔය දෙන්නම ඒ ඒ ටික ටික ප්‍රයිස් ටික දෙන්න. අපේ ගාව නෑ තව බිල් දෙන්නේ නෑ සර්. අපි සමහර ස්ථානවල නිරීක්ෂණය කළා පරිභෝජනයේ නුසුදුසු බීලුණු අලෙවි කරනවා. ඒ සම්බන්ධවත් අපි නිදිමේ පියවර ගන්නවා. මිනිස් පරිභෝජනයට නුසුදුසු බීලූණු පාලන මිලට වඩා ඉහළ මිලකට පාරිභෝගිකයන්ට අලෙවි කරන තවත් ස්ථානයක් දඹුල්ලේදීද පාරිභෝගික අධිකාරිය වටලනු ලැබුවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතාද අද පිටකොටුව තොග වෙළඳපළේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. අවුරුද්ද වෙනුවෙන් භාණ්ඩ තොග විශාල වශයෙන් ආනයනය කරලා තියෙනවා. කිසිදු භාණ්ඩ හිඟියක් රට ඇතුලේ නැහැ. කායි උදුයි හැරුණාම අනිත් සියලුම භාණ්ඩ මිල අඩු වෙලා. මේ නිකරුණේ තමයි ඊයේ දිනේ ගිහිල්ලි වෙළඳ සැල් වලින් භාණ්ඩ අරන් තියෙන්නේ. මෙහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ගෙන්වන්නන්ගේ සංගමය සඳහන් කළේ කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට ඇතිතරම් තොග තමන් සතුව පවතින බවයි. කිසිදු විදිහේ භාණ්ඩයක හිඟයක් නැහැ. මේක අනවශ්‍ය වියක් ඇති කරගෙන තියෙන්නේ. මේ ලුණු වල තියෙන ප්‍රශ්නේ ලුණු ඉන්දියාව ආනයන නැතර කළා. ඒක නිසා ලුණු මිල ඉහළ ගියා. 15 වෙනි පස්සේ ඉන්දියාව රිලීස් කරනවා. බඩු එනවා. 17 වෙනකොට අපි බඩු දෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් ඊයේ යුද හමුදාපතිවරයාද අදහස් දැක්වුවා. කවුරු හරි කියලා තියෙනවා මම හිතන්නේ ගෙවල් වල නිරෝධාන කටුත්තකට යොදවනවා කියලා. එහෙම කිසිම බලාපොරොත්තුවක් රජයේ මේ අවස්ථාවේ එහෙම දෙයක් නැහැ. ඉතින් ඒකින් ද කිසිදු පුද්ගලෙක මේ ආකාරයෙන් අනවශ්‍ය බියක් ඇති කරගෙන ගිහිල්ලා විශාල වශයෙන් බඩු ගන්න උත්සාහ කරන්න එපා කියලා අපි කාරණිකව ඉල්ලනවා. එහෙම හදිසි සත්‍යයක් තියෙනවා නම් කලින්ම පෙර දැනුම් දීමක් කරන්න රජය විසින් කටයුතු කරන බවත් අතිගරු ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති කොරෝනා අර්බුදය සියලු දෙනාගේ එකමුතු වීම තුළ ජයගත හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ කිසිදු තොරතුරක් රජය විසින් සැඟවීමට ක්‍රියා නොකරන බවයි. එබැවින් ව්‍යාජ තොරතුරුවලට නොරැවටෙන ලෙසද ඒ මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියා.
අපේ රටේ ජනතාවටත් මේ කොරෝනා වසංගතයෙන් බලපෑමක් එල්ල වී තිබෙන මොහොත. අපිට මේ අභියෝගයට රටක් වශයෙන් මුහුණ දෙන්න ඕනේ. ජනාධිපතිතුමාත් රජයත් මේ වසංගතයට මුහුණ දෙන්න නිරන්තර අවධානයෙන් සූදානම් බව මා කියන්නු. ජනතාවට අවශ්‍ය වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් අප්‍රමාදව ලබා දීමට අපට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නිසි වැඩපිළිවෙලක් රජයට තිබෙන බව මම අවධාරණය කරන්න ඕනේ. රජය ඉතාමත් දැඩි අවධානයකින් කටයුතු කරන නිසා ඔබ මේ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ඖෂධ සෞඛ්‍ය පාසුකම් වගේම ඉදිරි මාස කීපයට රටට අවශ්‍ය ආහාර ඉන්ධන රෙදිපිලි ඇතුළු සියල්ල අප සම්පාදනය කරගෙන තිබෙන බව මා කිව යුතුයි. ඒ නිසා ලෝකෙම මුහුණ දී තිබෙන මේ වසංගත තත්ත්වය හමුවේ අප ශ්‍රී ලාංකික ජාතියේ තිබෙන පරිණත බවක් දැනුමක් එකමුතුකම පෙරට ගත යුතු මොහොතක් මේ. ජාතියක් වශයෙන් වෛද්‍ය උපදේශ පිළිපදිමු. දරුවන්ගේ ආරක්ෂාව පතා දැනටම රජයේ පාසල් පෞද්ගලික අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල නිවාඩු දී තිබෙනවා. මේ කෙටි කාලය තුළ ඒකරාශී වීමෙන් වළකින්නේයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා. අප රජයේ කිසිවක් ජනතාවට හංගන්නේ නැහැ. රෝගීන් ගැන රෝගයේ ස්වරූපය ගැන ඉතා ඉක්මනින් ජනතාව වෙත කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය මගින් තොරතුරු ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා. ඒ නිසා නොයෙක් සමාජ මාධ්‍යන් මගින් පතුරුවන අසත්‍ය ප්‍රචාර කටකතා කෙරෙහි විශ්වාසය තබා කලබල වෙන්න එපා. එසේ කලබල වීම බියටපත් වීම මේ වසංගතයේ පාලනයට මගක් නොවේ. විදේශ රටවල සිට පැමිණි අයගින් සහ ඔවුන් සමග ඇසුරු කළ අයගින් තම නිවසේ සිටම නිරෝධායනය අනුගමනය කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා. මේ සියලු ක්‍රියාමාර්ග අප ගන්නේ ඔබට ප්‍රශ්නයක් ඇති කිරීමට නොව ඇතිවිය හැකි අපහසුතාවයන්ගෙන් ඔබව මුදවාගෙන ආරක්ෂිතව ජීවත් විය හැකි පරිසරයක් සැකසීමටයි. රෝගියෙකු වාර්තා වූ විට ඔහු හා පවුලේ අය පිළිකුල් කිරීම විරෝධය පෑම අපේ මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැහැ. අප ප්‍රතිකාර කරන රෝහල් රැඳවූ මධ්‍යස්ථාන තම ප්‍රදේශයෙන් ඉවත් කරන්නට යයි බලපෑම් කිරීම මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැහැ. එබඳු විපතක් සහෝදර රටවැසියෙකුට වූ විට තමා උපමාවටගෙන කටයුතු කරන්නේයි මා අදහන ආගමේ නාමයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවේ එකට සිටිමු. අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. ඔබට අපට එකට එක්වී මේ විපතින් ගැලවීමට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි. වහම ක්‍රියාත්මක වන පරිදි නිශ්චිත කාල සීමාවකට සංචාරකයන් රට තුළට පැමිණීම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර ආයතනය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන් පවසන්නේ පවතින තත්ත්වය හමුවේ සංචාරක මාර්ගෝපදේශකයන් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන සියලු දෙනා පිළිකුලට බඳුන්වන තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. අපිට ආර්ථිකමය වශයෙන් සමාජීය වශයෙන් ගැටලු ගණනාවක් ඇති වෙනවා මේකත් එක්ක. ආර්ථිකමය වශයෙන් ගත්තාම අපි මේකෙන් උල්ලේමයේ ප්‍රතිලාභ ලබන ඍජු මැදිහත් වීමක් කරන කණ්ඩායම. ඒකට ඒ කණ්ඩායමට මේකෙන් පාඩුවක් තියෙනවනේ අනිවාර්යෙන්. මොකද අපේ බඩට තමයි මේක වදින්නේ. ඊගව දෙවෙනි කාරණේ සමාජ කතිකාවතක් ගොඩනගෙනව මේගොල්ල රෝග වාහකයෝද කියලා. මේක භයංකාර තත්ත්වයක්. රට තුල මේ සංචාරක මාර්ගෝපදේශකයා විතරක් නෙමෙයි මේ සංචාරක ශාස්ත්‍රයේ ඉන්න සියලුම දෙනා පිළිකුලට වාජනය වෙනවා, වපරහැම් බලනවා. පවුල තුල පවුලේම අයත් අපිව මේ විදිහට බලන කොන් කරනවා. ඉතින් මේක ඉතාමත් භයංකාර තත්ත්වයක්. තවදුරටත් මේක වර්ධනය වුණොත් මේ මත ලොකු ගැටුම්කාරී තත්ත්වයක් රට තුල ඇති වෙනවා. ඒ හින්දා මේක අපි සුළුවට තකන්නේ නැතුව අපි ඉල්ලීමක් කරනවා අදාළ බලධාරීන්ගෙන් වහා ක්‍රියාත්මක කරන පරිදි මේ සංචාරකයෝ රට තුලට එන එක අත්හිටවන්න කියලා. මාසයකට දෙකකට හෝ යම්කිසි කාල සීමාවක. මේ වගේ අවස්ථාවක ජාතික ව්‍යසනයක් වෙන්න කලින් මේක පාලනය කර ගැනීමට රට වෙනුවෙන් සංචාරක මාර්ගදර්ශකයන් වශයෙන් අපි මේකට දක්වන බල උපරිම දායකත්වය ලබා දෙන්න. දැනට මේ එක සංචාරක මාර්ගදර්ශකයෙන් තමයි මේක පැතිරලා තියෙන්නේ. එක පුද්ගලයෙක් හරහා යනකොට මේක ලංකාවට දවස් 7ක් හරි 10ක් හරි කිලෝමීටර 1514 ප්‍රමාණයක් ලංකාවේ සංචාරය වෙනවා. ඒතර මේ පුද්ගලයා විවිධ හෝටල් හා ස්ථානවල නවතිනවා. මේ පුද්ගලයා අපි සමුම විවිධ ආගමික ස්ථාන වගේම විවිධ ස්ථානවල සංචාරක නරඹුම් ස්ථානවල අපි නවතිනවා. ඉතින් මේවට සම්බන්ධ මිනිස්සු ඉන්නවා. සංචාරක ව්‍යාපාරයෙන් වක්‍රවාහ චක්‍රව ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් ලංකාවේ ජීවත් වෙනවා. ඉතින් අපි මේ සමුම ගැන හිතන්න ඕන. මේක සුළුවෙන් තකන්න බෑ. මේක වගකීමට අවස්ථාවක් අපි රටක් කරන රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි පෙනිහිටින්න ඕන. ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට පැතිර ගිය ආරංචියක් හේතුවෙන් ඊයේ පසරුවේ සිට දිවයිනේ බොහෝ පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබුණා. ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේ ඉන්ධන මිල අඩුවේ යයි පළවන මත හේතුවෙන් පිරවුම්හල් ඉන්ධන ඇනුම් නොකිරීම නිසා මෙම තත්ත්වය මතුවූ බවයි. ඉන්ධන හිඟයක් ගැන පැතිර ගිය ආරංචියක් හේතුවෙන් ඊයේ පසුරුවේ සහ අද පෙරවරුවේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම් මල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.
මේ පෝලිං වල රැඳිමින් තෙල් ගහන්නේ? කොරෝනා සම්බන්ධයෙන් තමයි. කොරෝනා සම්බන්ධ මොකද තෙල් වලට? එහෙම කියන්න දන්නේ නැහැ. තෙල් නැති වෙයි කියලා තමයි හිතන්නේ. මම නම් දැන් තෙල් ඉවරින්ද තෙල් පාවිච් ගන්නෙ. මට නම් ඒක කියන්න තේරෙන්නේ නැහැ ඇත්තටම. මෙච්චර පෝලිමේ ඉඳන් ඇයි කියලා තෙල් ගහන්නේ. ඉතින් මමත් එන ගමන දැක්කා මෙතනදී තෙල් ගහන හැමෝම ඉතින් මගේත් කායකේ අඩුවක් තියෙන එක ගහගන්න. මේ අතරේ ඉන්ධන මිල අඩුවේ යයි පැතිරගිය ආරංචියක් හේතුවෙන් පිරුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් නොකිරීම මෙම තත්වයට හේතු වී ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. පන්තිල් නීතිගත සංස්ථාව සියලුම බෙදුම්කරුවන්ට දැනුම් දීලා තිබුණා එහෙම මිල පහත වැටීමක් මේ අවස්ථාවේ සිදු වෙන්නේ නැති බවට. එම ප්‍රචාරවලට රැවටි හෝ සමහර ඉන්ධන පිරුම්හල් වලට අවශ්‍ය තොග ඇනෝම් කරලා තිබුණේ නැහැ. ලංකාවේ කිසිම ඉන්ධන හිඟයක් නැහැ. සියලුම ඉන්ධන වර්ගවල තොග තියෙනවා. මේ අතර ඉන්ධන සැඟවීමට උත්සාහ කළොත් ඉන්ධන අලෙවි බලපත්‍රය වහාම අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. දැන්ටමත් මම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සම්පූර්ණ ඉන්ධන හාල් පිළිබඳ වාර්තාවක් අරගෙන වහාම ඒ බලපත්‍ර අහෝසි කළා. වෙනත් අය වෙත ඒ අවස්ථාවන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. කිසිදු බයක් ඇති කරගන්න හේතුවක් නැහැ. අවශ්‍ය තරම් ඉන්ධන අපිට ලබා දෙන්න පුළුවන්. අනවශ්‍ය විදියට පෝලිං වල ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ නවතත් ලංකාවේ අංකිකේ සමබර තොරතුරු ප්‍රකාශය සමගින්. හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා අද පසරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පෙනී සිටියා. ඒ අභ්‍යාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුලක් අද පෙරවරුවේ ලබා දුන් නියෝගයකට අනුවයි. 2016 වසරේ සිදු බැදුම්කර නිකුතුවේදී සිදු බව කියන වංචාවක් සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණා. ඒ අනුව පසුගිය 3 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රවි කරුණානායක ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ගොනු කළා. එහිදී රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය 6 වෙනිදා වරෙන් තුනෙකුත් කළා. කෙසේ වෙතත් එම වරෙන්තුව බල රහිත කරන ලෙස ඉල්ලා රවි කරුණානායක අර්ජුන ඇලෝසියස් ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ඉකුත් 10 වෙනිදා රීට් පෙත් සමක් ගොනු කළා. ඒ අනුව අද පෙරවරුවේ අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට අද පස්වරු 4ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නා. එම නියෝගයට අනුව අද පස්වරු 4ට පමණ රවි කරුණානායක අර්ජුන ඇලෝසියස් ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. අභ්‍යාචනාධිකරණ නියෝගයට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි රවි කරුණානායක මහතා ඇතුළු පිරිස ඊට ටික වේලාවකට පසු අධිකරණයෙන් පිටව ගියා. සමගි ජන බලවේගයේ අනු සියලු පාර්ශ්වවලට විවෘත පක්ෂයක් බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන බව. ඒ අද ගාල්ලේ පැවති ජන හමුවකට එක් වෙමින්. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මීපාවල ප්‍රදේශයේ පැවති මෙම ජන හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, විජයපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එතුමන්ටත් බාධාවක් නැහැ. මොකද අපේ දොරටු විවෘතයි. සෑම අලියෙකුටම සෑම ඇතින්නියකටම මේ සම්දහනයට එකතු වෙනවා. කොහොම පැහැදිලිව මුතුමන්ලට කියනවා, සමගි ජන බලවේගය දැවැන්ත අලුත් ව්‍යාපාරයක්. සියලුම දෙනා එකට එකතු කරගෙන ජයග්‍රාහී ගමනක් යන බලවේගය. මම මුතුමන්ලට කියන්න කැමති, අපේ ගමනේ අපි කිසිම කෙනෙක් අස් කරන්නේ නැහැ. අපි අස් කරන්නේ වැඩ බැරි ආණ්ඩුවයි කියන එක මේ අවස්ථාවේ කියන්න. නව කොරෝනා ව්‍යසනය මුවාවෙන් ඉදිරි මැතිවරණය කල් දැමීමට ඇතැමුන් උත්සාහ දරන බව එක්සත් ජනතා නිදහස් සඳහන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසන්නේ, පාර්ලිමේන්තු යාමට වඩා වැදගත් වන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම බවයි. මේ ගැන මෙන්ම දේශපාලන වේදිකාවෙන් ඇසුණු තවත් කතා දැන් බලමු කියන කතා තුළින්.
මේ අනවශ්‍ය කලබලයේ පිටුපස කෙලින්ම නොවුනත් විවිධාකාරයේ දේශපාලන මුහුණුවරක් සමහර තැන්වල ගන්න බව පේන්න තිබෙනවා. මැතිවරණයේ කල් දාන්නත් ඕනේ මේක නිසා වගේ තත්ත්වයන් මතු කරනවා. අපි කිසි අවස්ථාවක මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න කටයුතු කළා නැහැ. අපි දැක්කාර වත්තල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයේ ළඟට ගිහින් ලංස මහත්තයා තමයි උද්ඝෝෂණය කරේ. අපි කොහොමත් මේවට කඩාකප්පල් කරන්න කටයුතු කළා නැහැ. පටු දේශපාලන වාසි ලබා ගැනීමට යම් යම් කණ්ඩායම් කටයුතු කරනවා. ඒක ජාති ද්‍රෝහී ක්‍රියාවක්. අපි සියලු දෙනාම මෙවැනි ජාතික ව්‍යසනයක එකවන්ව එය මර්ධනය කිරීමට කටයුතු කරන්නට ඕන. ඡන්ද ව්‍යාපාරය කරන්න කොරෝනා මේ වසංගතිත් යම් ප්‍රශ්න ගන්නවක් තියෙනවා. මම හිතන්නේ විශාල රැස්වීම කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද ජනතාව විශාල භීතියකින් ඉන්නවා කොරෝනා වෛරසය පිළිබඳව. සමහර අය බලන් ඉන්නවා කොරෝනා එනකන් මැතිවරණ කල් දාන්න තමන්ගේ අර්බුද බේර වලින් බේරෙන්න තමන්ට අවශ්‍ය පිට්ටනිය හැදෙනකන් ඩීල් දේශපාලනයේදීලා කොරෝනා මුවා වලට මුවා වෙලා මැතිවරණ කල් දාන නම් ලෑස්ති වෙන්න එපා. අපි පාර්ලිමේන්තු යනවා කියන එකද නැත්නම් මෙරටේ ජනතාවගේ ජීවිතේද කියන ප්‍රශ්නේ අපිට තෝරගන්නේ ජනතාවගේ ජීවිතේ ප්‍රශ්නේ. අපිට පාර්ලිමේන්තු යන එක අදාළ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඕනනම් හදිසි නැවත පාර්ලිමේන්තු කැඳවල මේ ප්‍රශ්නේ විසඳුම් හොයන්නත් පුළුවන්. ඒ නිසා කවුරු හරි කියනවා නම් නැහැ පාර්ලිමේන්තු මැතිවරණේ කොහොම හරි තියන්න ඕනේ කියන එක අපි එකඟ නැහැ ඒකට. ඒක නෙවෙයි ප්‍රශ්නේ. මෙරටේ ජනතාවගේ ජීවිත. ඉදිරියේ එන මහමැතිවරණය කල් දැමීම නෙවෙයි සිදු කළ යුත්තේ. ඒක ක්‍රමානුකූලව සිදු කළ යුතුයි. හැබැයි ඒ සඳහා මහ ජනතාව ඒකරාශී කිරීම, මහ ජනතාව පෙළපාලි වල යොමු කිරීම මේවැනි දේවල් නැවැත්විය යුතුයි. දුම්රිය මගින් ගවමස් ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට අනුරාධපුර දුම්රිය ස්ථාන ආරක්ෂක නිලධාරීන්ට අද හැකියාව ලැබුණා. එහිදී කිලෝ 100කට අධික ගවමස් තොගයක් ආරක්ෂක අංශ භාරයට ගැනුණා. කිලිනොච්චි සිට වවුනියා බලා ධාවනී දුම්රියක ගවමස් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරුකට අනුව අද දුම්රිය ආරක්ෂක නිලධාරීන් හදිසි පරීක්ෂාවක් සිදු කළා. දුම්රිය ආරක්ෂක නිලධාරීන් පැවසුවේ අද පෙරවරුවේ මෙම පරීක්ෂාව සිදු කළ බවයි. ගවමස් කිලෝග්‍රෑම් 111ක් සමග සැකකරුවෙකු එහිදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ කලක සිට ඔහු මෙම ජාවාරමේ නිරතව සිට ඇති බවයි. අත්අඩංගුවටගත් සැකකරු මස්තෝගේ සමග අනුරාධපුර මුලස්ථාන පොලිසිය වෙත භාර දී තිබෙනවා. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගෙන යනවා. මම නිමේෂ් විජේසූරිය. මම දුෂානීනා නායක්කාර. අප නැවත හමුවන්නේ හෙට උදෑසන අද දවසේ වැඩසටහන තුළින්. ඔබට සුබ රාත්‍රියක්.